මම දර්ශන ජාතිලක අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ PowerShell පිළිබඳව. PowerShell ගැන අපි කතා කරනවා නම් ඉතින් මේක command line interface එකක්. මේ අපිට command use කරන්න පුළුවන්. Windows servers manage කරන්න, troubleshoot කරන්න මේ වගේ දේවල් වලට. සායකම දේ අපි කීප වරක් කරනවා නම් අපිට script tag ලියා ගන්න, අපේ වැඩ ලේසි කරගන්න ඒක කරන්න පුළුවන්. ඉස්සලම ගත්තොත් අපිට මේ PowerShell වලට ඕනේ tools ටික මම open කරන්නම්. මම ඉස්සලම PowerShell කියලා type කරලා මේ PowerShell Windows PowerShell run as administrator කියන mode එකෙන් ගන්නවා. ඊට අමතර PowerShell ISE integrated scripting environment කියන එක මේක scripting වලට use කරන tool එක PowerShell list නියම් Visual Studio වගේ ඉස්සර අපි use කරා we can BB වලට ඒ වගේ මේක PowerShell වලදී use කරන tool එක මේකත් මම ගන්නවා මේක මම පස්සේ පෙන්නන්නම්. හරි. ඊට පස්සේ PowerShell command ගත්තම ඇත්තම හැදිලා තියෙන හැමතිස්සෙම ක්‍රියාපදයකින් උයි නාමපදයකින් උයි example එක විතර get service get process ඊට පස්සේ new item ඒ වගේ හැමතිස්සෙම හැදිලා තියෙන හැම. ඊට අමතරව මේ හැම command එකක් මැදම hyphen එකකින් නැත්නම් අඩු කිරීම ලකුණකින් command එක වෙන් වෙනවා. අපි හැම command එකක්ම දැනන් ඉන්න ඕනේ නැහැ. මුළු command එකම type කරන්න ඕනේ නැහැ. අපි tab එක use කරන්න පුළුවන් example එක විතර main command එක තමයි තියෙන get command කියන එක. මට තියෙන command එක බලා ගන්න. මම get minus com ගහලා tab එක කරොත් මේ ඉතුරු එක auto fill වෙනවා. ඒකින්ද ඒක අපිට use කරන්න පුළුවන් මේ feature එක. ඉස්සලම බලමු මම මොකුත්ම PowerShell ගැන දන්නේ නැහැ කියලා. හිතන්න මේ PowerShell interface එකේ මට මගේ dos commands use කරන්න පුළුවන්. dir එතකොට cd ඒ වගේ අපි හිතමු cd මේ විදිහට dos commands දිස් කරන්න පුළුවන්. ඒ වගේම ls Linux සමහර Linux command උත් use කරන්න පුළුවන් මෙතනදී. හරි. ඊට පස්සේ අපි හිතමු අපි PowerShell මොකුත්ම දන්නේ නැත්නම් මම ඉස්සෙල්ලාම කරන්න ඕන මොනවද තියෙන commands කියලා බලා ගන්න ඕනේ. ඊට පස්සේ මට එකට use කරන්න පුළුවන් get command කියන command එක. මෙතනදී ඔක්කොම commands එක මට list වෙනවා. ගොඩක් commands ඊ මෙතන. මට මේ analyst එක නවත්තන්න ඕන නම් මම control C එක ගන්න පුළුවන්. මම දැනට එක නවත්තනවා. හරි. get command කියන එක තමයි main command එක අපිට පුළුවන් command තියෙනවා use මොනවද තියෙන command කියලා බලා ගන්න. ඒ වගේ දේවල් වලට ඊට පස්සේ මම ඊළඟට කියලා දෙන්නම් මේකේ help එක ගන්න කොහොමද කියන එක. help එක ගන්න ඇත්තනම හරි ලේසියි. ඕන command එකකට get help මේක තමයි syntax එක. ඊට පස්සේ මම get command කියන එකටම ගන්නම්. ඊට පස්සේ space minus examples. හරි. එතකොට මේකේ මෙයා මට මේක use කරන්න කොහොමද කියලා මේ example 1 get command ඊට පස්සේ example 2 අපි මේ කීපයක් කරනකොට වලට පුරුදු වෙයි. හරි. ඊට පස්සේ සමහරක් විට ඔයාගේ machine එකේ මේක update sorry get help get command මේ syntax එක වැඩ කරන්න ගන්නෑ. ඉන්න මම තව example එකක් පෙන්නනම් තව command එකක් තියෙනවා get service කියලා. තරන් වෙන services අපිට ගන්න පුළුවන්. මොකද ඒකේ නමින්ම තියෙන අපි get මොකක් හරි information එකක් ගන්න යන්නේ. මට ඒකේ පුළුවන් get help get service example. එතකොට මෙයා පෙන්නනවා මේ පෙන්නන්න මේක යූස් කරන්න කොහොමද. හරි. එතකොට හරි මට මේක help එක ගන්න ඕන නම් ඉදිරියට ගන්න පුළුවන්. හරි. ඔයා සමහරට මේ help එක ගන්නකොට help එක එන්නේ නැතුව තිය කීවට help files නැහැ කියලා. එතකොට ඉස්සෙල්ලාම ඔයා කරන්න ඕනේ මේ update help කියන command එකෙන් windows help files update කර ගන්න ඕනේ. එතකොට ආ help files machine එකට download කරගෙන වාට යූස් කරන්න පුළුවන් ඉදිරියට ගන්න. හරි. ඒ වාට internet තිබුණොත් එහෙම කරන්න පුළුවන්. මේ අප්ඩේට් හෙල්ප් එකකින් මම යනකම් පෙන්නන්න සමහරක් මොඩියුල්ස් වලට ෆයිල්ස් හොයා ගන්න බැරි වට එරේ එකක් දෙයි. බට් ගොඩක් දේවල් වලට මේක තියෙනවා. මේ තියෙන හෙල්ප් ෆයිල්ස් අනේ ඉතින් මම අතන මේ ෆයිල් ඩවුන්ලෝඩ් කරලා තියෙන එකින්ද මම මේක කැන්සල් කරනවා කන්ට්‍රෝල් සී එකක් ගහලා. හරි. ඉන්ටර්නෙට් නැති මැෂින් එකක් නම් සහ මැෂින් වින්ඩෝස් සර්වර්ස් හරි මොනවා ගොඩක් තියෙන තැනක අපි කොහොමද කරන්න පුළුවන්. එක ඔප්ෂන් එකක් තමයි මට හෙල්ප් ෆයිල් සේව් කරන්න පුළුවන්. මේ සේව් හෙල්ප් කියන කමාන්ඩ් එකෙන් හෙල්ප් සේව් කරන්න පුළුවන්. ඊට පස්සේ මම මෙතනින්ම පෙන්නන්නම් ඔයාලට මේ හැම PowerShell command එකකම මේ parameters තියෙනවා. options තියෙනවා.
එක්සැම්පල් එකක් විදිහට අපි දැන් DOS වලදී අපිට පුළුවන් නේ ඩිරෙක්ටරියක් හදන්න, ෆෝල්ඩරයක් හදන්න. අපි හිතමු මමගේ ඩෙස්ක්ටොප් එකට මාරු වෙන්න. හරි, ෆෝල්ඩර තියෙනවා test 2. හරි, මම ෆෝල්ඩර එක හදුවා test 2 කියලා DOS වලින්. හරිද? ඒ වගේම පාවිච්චි වලදත් දැන් මේ මෙතන mkdir කියන එක තමයි command එක. DOS test 2 කියන්නේ ෆෝල්ඩර් එකේ name එක, parameter එකක්. හරිද? ඒ වගේම තමයි පාවිච්චි වලත් මට parameters දෙන්න පුළුවන්. මම දැන් මේ save help කියන එකට යනවා. මේකෙන් මම කරන්නේ මේ help files download කරගන්නවා. තව තැනකදී ආය use කරන්න පුළුවන් වෙනවා. හරිද? එතකොට save help, ඊට පස්සේ මම space minus, මම minus එක කරලා tab එක මේවා කරොත් මේකේ ඔක්කොම තියෙන ඒවා ටික පෙන්වනවා. හරිද? තියෙන parameters මට ඕනේ අතරම destination path එකක් දෙන්න. කොහොමද help pen මේ help file save වෙන්න ඕනේ කියලා. හරි, මම දෙනවා top ps help කියලා මම folder එකක් හැදුවා. මේක බලන්න දැන් empty තියෙන්නේ. හරි, මම මේකට දෙනවා. මේක download වෙයි දැන්. මම එතනම වීඩියෝ එක pause කරනවා. මොකද වෙලා වීඩියෝ එක දුර වැඩි වෙන හින්දා වෙලා යන හින්දා. හරි, මෙතන දැන් help files download වුණා. මම ගිහලා බලමුත් මේ දෙන්නේ help files. හරි, මට internet නැත්නම් කරන් මෙහෙම copy කරගෙන ගිහිල්ලා මට මේකෙත් පුළුවන් update කරන්න help file. update help source path, මේ path එක දෙනවා. හරි, එතකොට මේ help files internet එකෙන් නෙමෙයි වාගේ folder එකෙන් download වෙන්නේ. හරි, මේ සමහර modules වලට files නැහැ. ඒක ප්‍රශ්නයක් නැහැ, අපිට use කරන්න පුළුවන්. හරි, ඊට පස්සේ මේ මම get command එකේම අපි හිතමු අපි තාම get command කියන එක විතරයි දන්නේ. අපිට මොනවාරි තවත් බලා ගන්න ඕන command තියෙනවා. එතකොට අපි හිතමු example එකක් විදිහට Windows services සම්බන්ධයෙන් මොනවද තියෙන්නේ කියලා බලා ගන්න ඕන නම් මම කරන්නේ get command. මේ asterisk wildcard character එකක් use කරනවා. ඊට පස්සේ service asterisk. එතකොට මේ service කියන කැලල තියෙන command ටික ඔක්කොම පෙන්වනවා. හරි, ඊට පස්සේ මම ඔයාලට හැමතිස්සෙම කිව්වා අපිට මේක හැදිලා තියෙන්නේ මහර ක්‍රියාපදයේ කිනුයි නාම පදයේ කිනුයි. හරි, මට ඕනේ අපිට modification එකක් කරන්න මේ services තියෙන details මොනවා හරි ගන්න එකක්. ඒතකොට අනිවාර්යයෙන්ම get කියන එකෙන් තමයි වෙන්නේ. ඒතකොට මට පුළුවන් get asterisk service කියලා දාන්න. එතකොට තව මෙතන මේ තියෙන මේ list එක අඩු වෙනවා. ඒතකොට අපි බලන්න පුළුවන් මොනවද තියෙන්නේ කියන එක. හරිද? example එක තමයි main command එකේ මේ get service. මේකෙන් පුළුවන් මට බලා ගන්න මොනවද මේකේ තියෙන services කියන එක. windows server එකේ server එක, client machine එක. හරි, මම get service කියන එක දැම්මොත් මේක ඔක්කොම පෙන්නනවා. හරි, මේ status එක size කරන්න වෙනවද නැද්ද? size එකේ නම display name එක. හරි, මෙතනත් අපි බලමු. අපි බලමු එහෙමනොත් මේ service වලුත් අපිට ඕනේ. හරි, ඉන්න මං size එක තෝරගන්න. හරි, Intel Intel මොනවාද services තියෙන්නේ කියලා බලා ගන්න ඕන නම් දැක මේ විදිහට මට wild card character එකක් use කරන්න පුළුවන්. මම Intel වලට name එකක් use කරත් ඒත් ප්‍රශ්නයක් නැහැ. මම asterisk එක මුලට දැම්මේ. ඒතරම් යා මුලත් මොනවා හරි තිබුණත් මැද Intel කියන තියෙන service එකක් උනත් මෙතන මට දෙනවා. Windows මම Windows කියලා නැහැ. එතකොට අපි මම කපි edit ගන්න පුළුවන් zoom service එකක් පෙන්වනවා. MC කියන මේ මේක තිබුණ හින්දා මෙතන. හරි, ඒ වගේ මට ගන්න පුළුවන්. මේ විදිහට මට ඕන command දෙක use කරන්න පුළුවන්. example එක විදිහට get process කියලා තියෙනවා. හරි, මම get process එක දැම්මත් මේ විදිහට use කරන්න පුළුවන්.
මේ රනින් මේලා රනින් ඔක්කොම ප්‍රොසෙස් එක පෙන්නනවා. හරි මම බලමු මෙතන මේ VMware related එක මොනවද තියෙන කියලා හොයාගන්න ඕන. get process. හරි මේ දින මට බලා ගන්න පුළුවන්. හරි එක එක විදිහක් මට ගෙන මගේ එන output එක filter කර ගන්න. ඊට පස්සේ මම ඔයාලට තව දෙයක් පෙන්නන්නම්. මම කෝ පවර්ෂල් මේක අපි scripting language එක විදිහට use කරනවා, troubleshoot කරද්දී ඒ වගේත් use කරනවා. හරි. මට මේ output එක හරි මට මොන හරි කාටර email කරන්න ඕනේ. මේක මට තියා ගන්න ඕනේ. එහෙම දෙයක් කරන්න නම් මම mainly කරන්න පුළුවන් එකම විදිහ හොඳම විදිහ තමයි මේක මම file එකකට ගන්න එක. desktop txt කියලා මම දුන්නා බලමු අපි ෆයිල් එක හැදෙනවද කියලා. හරි මේ ෆයිල් එක හැදෙලා තියෙනවා මේ output එකත් එක්ක. මේක dos command එක දිනුවත් කරන්න පුළුවන්. මේ more than sign එකත් එක්ක මට output එක දෙන්න පුළුවන්. sorry. ඊට පස්සේ ඒක විදියක්. ඊට පස්සේ මම කෝවාට අපිට මේක trouble shoot කරන්න use කරන්න පුළුවන් කියලා. trouble shoot කරනකොට final ලට අපි use කරේ මොන command අමතක වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් මට පුළුවන්. මේ මං කරන එක record කරන්න start transcript කියලා command එක type කරලා enter කරලා එතකොට මෙන්න මේ ෆයිල් එකට යාම කරන ඔක්කොම save කරනවා. ඊට පස්සේ මම බලමු අපි command කීපයක් run කරලා get service මේ සලප් වෙන ප්‍රයෝග මේවා කරන්න get process perform delete process වෙන්නේ. ඊට පස්සේ get computer info හරි මෙතනදී මේ විදිහට ඔක්කොම ইনফরমේෂන් අරගත්තා. හරි මම දැන් කරන්නේ මම හිතන්නේ මම ට්‍රබල් ෂූට් කරපු එක කරලා ඉවරයි. stop stop transcript කියලා command එකක් තියෙනවා. මම again කරොත් මට මේක බලන්න පුළුවන් වෙන ඕනේ. දැන් බලමු අපි document. හරි මේ අන්තිම මේක 12:49. හරි දැක්කද මේක මම කරපු ඔක්කොම පෙන්වනවා. මේ විදිහට මට මේක රෙකෝඩ් කරගන්න පුළුවන්. ඒක තමයි අතන හොඳ ඔප්ෂන් එකක්. හරි ඊට පස්සේ අපි බලමු get මම සර්විස් කෙනෙක්ම යූස් කරන්න. දැන් අපිට මට පුළුවන් මේ command එකේ output එක වෙන command එකේ input එකක් ඉදිරිය දෙන මේ pipe mark එකකින්. හරි බලන්න තියෙන command එකක් out grid view. මේක බලන්න මේ git saves කියන එක ආවා. මේකත් ඇත්තට හොඳ useful command එක. මට මේක filter කරගන්න පුළුවන්. දැකලා මේ විදිහට filter කරන්න පුළුවන් මේ outgrid preview කියන එකේ. මේක දැකලා පුළුවන් මේ ඉදිරි ෆිල්ටර් කරන්න පුළුවන්. ඒකින්ද මේකත් යූස් කරන්න පුළුවන්. ඒ වගේම මේ command එකේ input එකක්, මේ command එකේ out, මේ get process කියන output එක, මේ command එකේ input එකක්. මෙයා වැඩ කරන්නේ මේ output view කියන එකට කරන්නේ මේකෙන් හම්බෙන input එක මත. හරි. ඊට පස්සේ අපි බලමු. හරි. ඊට පස්සේ මේක මට පුළුවන්. මේ හම්බෙන object මට sort කරන්න පුළුවන්. sort object කියලා තියෙන්නේ. මට දෙන්න පුළුවන් පැරාමීටර් එකක් descending. ඊට පස්සේ මම දෙනවා CPU මොන මොන ෆීල්ඩ් එක මතද මෙයා මේවා කරන්නේ. හරි මම උඩම ගිහින් බැලුවොත් මෙතන CPU මේ CPU කේ වැඩිම CPU යූස් කරන විදියට තමයි මේ මෙයා descending අවරෝහණ පිළිවෙලට මෙයා පෙන්වනවා මෙතන.
මේ විදිහට මට සෝට් කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ හරි. මම මේ ඉස්සලම් පින්නනම් මේ කමාන්ඩ්ස් වල අපිට අවුට්පුට් එක ගන්න පුළුවන් විදිහ කොහොමද කියන එක මම කොයි ඉස්සලම් text file එකකට අපිට ගන්න පුළුවන් සහ අපිට එන හැම වෙන අවුට්පුට් එක කස්ටමයිස් කරන්න පුළුවන් outgrid view කියන tool එක command එක tool එකක් එකෙන් අපිට ලේසියෙන් filter කර ගන්න පුළුවන් ඊළඟ එක තමයි මට පුළුවන් මේක දින command එක format list කියලා අපි මේ format list කියන එක දැම්මුත් බලන්න මෙයා පෙරනන්නේ මේ මම get process කියන එක දැම්මේ එතකොට ඔව් get process get sorry get service ඔව් මේ service එකේ හැම service එකකටම නම display name එක status එක මේ පල්ලෙහෙන් පල්ලෙහාට කියන table එකේ දෙන මේ පල්ලෙහෙන් පල්ලෙහාට ඒ විදිහට තියෙනවා මේකේ මට පුළුවන් ඕනනම් මට ඕනි name එක විතරක් ගන්න නම් name ඊට පස්සේ මේක තව තියෙනවා අපිට කස්ටමයිස් කරගන්න පුළුවන්. හරි මට නේම් එකයි ස්ටේටස් ඕනේ. හරි. ඒ විදිහට යූස් කරන්න පුළුවන් ඒ කමාන්ඩ් එක. ඊට පස්සේ ඒ වගේම තමයි ෆෝමැට් ටේබල් කියලා තියෙනවා. මේකෙත් අපි හිතමු නේම් එකයි ස්ටේටස් එකයි විතරයි. දැන් බලමු මෙතන තවනාද ඔප්ෂන් තියෙන කියලා මේ ඔටෝ සයිස් කියලා තියෙනවා. එතකොට මොන හරි ඔය සමහරක් සර්විස් නේම් එක දිග වැඩි වෙන්න පුළුවන්. ඒ ටික යා ඔටෝමැටිකලි හදා ගන්නවා. ප්ලස් ඒකම තියෙනවා. මම මේක උට ගන්න ගන්නේ. ටේබල් හෙඩර්ස් අයින් කරන්න පුළුවන්. ඒ වගේ මේ මේකත් ගොඩක් ලේසි මේ අපිට ඕන වෙන කමාන්ඩ් එකක්. ඒ වගේම තමයි සමහරක් වෙලාවට මේ මෙතන ගත්තම get process කියන එකේ මේ fields තුනයි පෙන්වන්නේ status එක නම display name එක. හරි. මේකේ තව fields තියෙනවා. අපිට ඒක ගන්න කොහොමද? අපිට එකක් තමයි මට පුළුවන් get service format list property හරි properties asterisk එක. ඒතර පෙන්වන මේ නම මෙයා depend කරලා තියෙන මොන service එකේද? මේක නවත්තන්න පුළුවන්ද? can shut down ඒ වගේ ඔක්කොම දේවල් පෙන්වනවා. ඒ මේ property asterisk කියන එකෙන්. හරි. ඊට පස්සේ එකක් තමයි මේ property white කියන එක. මේක මේ මට columns වලට ඕන විදිහට කඩා ගන්න පුළුවන්. මම කොලම් තුනකට ගැලුවා. format white කියන command එකෙන් මේ විදිහට තමයි මූලිකවම ඔයාලට output එක ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ මම PowerShell මේ IIC එක ගත්තොත් මට මේක use කරන්න පුළුවන් scripting වලට. example එකක් විදිහට මම get service get process type කරන්න පුළුවන්. ඒ වගේම තමයි මම control එකයි space bar එකයි press කරොත් මේ තියෙන commands එක එනවා. process හරි. දැන් මට මේ මෙතන රන් කරන්න පුළුවන්. මෙත නවත්තන්න පුළුවන්. වාට මේක ලයින් එක රන් කරවන්න ඕන නම් මෙහෙම රන් කරන්න පුළුවන්. ඒ වගේ pages තියෙනවා මෙතන. ඒ වගේම මේක මට script එකක් විදිහට save කරන්න පුළුවන්. අපි scripting පස්සේ කරමු. මෙතනත් වාට ලේසි. සහ මෙතනත් වාට commands එක බලා ගන්න පුළුවන්. මේ filter කර ගන්න පුළුවන්. ඒ වගේ මේ මේකත් use කරන්න පුළුවන් අපිට PowerShell ඉගෙන ගනිද්දී. හරි. හරි අපි එතකොට output එකක් ගන්න කොහොමද බැලුවා? මෙයා කරන්න filter කරගන්නෙදී අපිට පේන display එක වෙනස් කරගන්නෙදී කොහොමද කියලා මෙතන අපි බැලුවා ඒ ටික ඔයාලට කරන්න පුළුවන්. ඊට අමතරව තව command එකක් තියෙනවා. ඊට කලින් මම මේකේ alias කියන එක උගන්වන්න. දැන් අපි get command කෝ මේ ඔක්කොම command type කරන්න ඕනේ. ඊට පස්සේ හැබැයි මේ command වලට short name මම හදලා තියෙනවා. මේ get alias කියන එකෙන් එයාට බලා ගන්න පුළුවන් මොනවාද එහෙම තියෙන commands කියලා. example එකක විදිහට මට පුළුවන් මේ අපි මේ way object කියන එකෙන් පස්සේ use කරන අපිට බලා ගන්න පුළුවන්. මේ තියෙන get command කියන එකේ නුට මට use කරන්න පුළුවන් gcm කියලා.
ඒ විදිහට ඔයාට තියෙන මෙහෙම shortcuts බලා ගන්න පුළුවන් get alias කියන command එකෙන්. හරි ඊට පස්සේ බලමු get service එකේ. හරි මම get service එකෙන් අපි services ගත්තා. බලමු where object කියන එකෙන් මොනවද අපිට කරන්න පුළුවන් කියන එක. මේකත් එක filter කරන method එකක්. මට බලා ගන්න ඕනේ මේ run වෙන services මොනවද විතරක් කියලා. හරි මම මෙතන කරන්නේ මේ syntax එකක් $_.status. මේකදී ගන්නෙ මම මේ get service කියන එකේ get service කියන මේ data ටිකේ මේ status කියන්නේ එක variable එකක්. status එකේ වෙනස් වෙන්න පුළුවන් එක service එකකින් service එකට. හරි. එතකොට මම ගන්න get service යා object $_.status මේ variable මේ එක. ඊට පස්සේ equal eq neq කියලා දෙන්න පුළුවන් not equal ඒ වගේ. අපි ඊළඟ කරමු මේ operators පස්සේ. දැනට ඔයාලා මේක කරන්න running කරලා අපි දාමු stop කියලා. stop. හරි. එතකොට මේ run උනේ stop වෙච්ච ඒවා විතරයි. හරි. මම අර get alias එකෙන් බැලුවා වගේ මෙතන මට මේ where object කියලා හැමතිස්සෙම type කරන්න ඕනේ නැහැ. question mark එක තියන්න පුළුවන්. හරි. හරි ඊට පස්සේ මම ඉන්න පුළුවන් පෙන්වන්න. මම notepad එකක් open කරා. ඊට පස්සේ තව notepad එකක් open කරා. හරි. මම දැන් පෙන්වන්න යන්නේ get process. මේක මම where object කියන එකත් එක්ක use කරනවා. name මම ඉස්සෙල්ලා equal කියන එක use කරේ. මේක මම use කරන්නේ like කියලා. හිතන්න මම දන්න මොකක් හරි software එකක් දිග නමක් තියෙන එක මට ඔක්කොම මතක නැහැ. මම දන්නවා ටිකක් මට process එකක් හොයා ගන්න ඕනේ. මම notepad note කියලා ගහලා asterisk ගහලා. එතකොට මෙයා කියන්නේ මේ like මේ වගේ note asterisk. ඉතින් එහා ඕන එකක් වෙන්න පුළුවන්. එතකොට මෙයා පෙන්වන මේ notepad process දෙක මෙතන පෙන්වනවා. හරි ඒ විදිහට අපිට use කරන්න පුළුවන් where object කියන එකත්. හරි මේ ටික ඔයාලා කරන්න අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. මම කන්ටැක්ට් කරගන්න ඕන නම් මගේ ඩීටේල්ස් මෙතන වීඩියෝ එකේ තියෙයි. Skype එකයි WhatsApp එකයි. ඒකෙන් මම කන්ටැක්ට් කරන්න පුළුවන්. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේකෙම කමෙන්ට් කරලා ඔයාලට අහන්නත් පුළුවන්. හරි පොඩක් ඉස්සතේ